බඳුනක පැලයක් සිටවීමේදී සලකා බැලිය යුතු කරුණු ගැන අපි මුලින්ම බලමු. බඳුනක පැලයක් සිටවීම සඳහා අපි භාජනයක් තෝරා ගන්න ඕනේ. භාජනය තෝරා ගන්නකොට අපි සාමාන්‍ය වෙළඳපළේ තියෙන ප්ලාස්ටික් බාල්දියක් අපිට තෝරා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බාල්දිය අපි සිදුරු කර ගන්නවා. පතුලේ සිට අඟලක් පමණ උඩින් එක සිදුරු පෙළකුයි, ඊට අමතරව ඊට උඩින් අඟල් 8ක් 10ක් විතර උඩින් තව සිදුරු පෙළකුයි වටේට සිදුරු කර ගන්නවා. ඒ සිදුරු කරගත්න ලද භාජනයට පස් මාධ්‍ය සකස් කර ගැනීමේදී කොම්පෝස්ට් එකයි, මතුපිට පස්සේ එකයි, වැලි එකයි, ගඩොල් කැබලි කීපයක්. ඊට පස්සේ හදාගත් ගඩොල් කැබලි භාජනයේ පතුලේ අසරණව. පතුලේ අසරණකොට අපි කල්පනාකාරී වෙන්න ඕනේ. ඒක අහඹු ලෙස දාන්න. අහඹු ලෙස පතුලට දාලා ඊට පස්සේ අපි සකස් කරගත් මාධ්‍ය පස් ඒකේ පුරවනවා. ඒ බාල්දියට පුරවනවා. පුරවනකොට අපි කල්පනාකාරී වෙන්න ඕනේ අපි සිටවන්න ගන්න ඵලයේ පස් මාධ්‍ය තියෙන උස. එතකොට අපි මේ පස් මාධ්‍ය උස සැලකිල්ලට අරගෙන මේ අර භාජනයේ පුරවන ගමන්ම දැන්ට හිටවන්න අපි බලාපොරොත්තු වෙන ඵලයේ උස ප්‍රමාණය මැනගන්න. පොලිතින් බෑගේ ඉවත් කරන ක්‍රමවේදය අපි මේ දැන් බලමු. සාමාන්‍යයෙන් පොලිතින් බෑග් එක ඉරලා අයින් කරලා හිටවන්න පුළුවන්. අපි එහෙම කරන්න ගියොත් ප්ලාස්ටික් එක හිරලා පළේ විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ පතුලෙන් අඟලක් විතර අහුවෙන ප්‍රමාණයක් කපලා පොලිතින් එක ඉවත් කරනවා. වැදගත් දෙයක් අපිට මේ බලා ගන්න පුළුවන්. මොකද පතුලේ ගැට ගැසී ඇති මුල් ප්‍රමාණය අපිට කපලා ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරගත්තු පොලිතින් බෑගේ අර බඳුනේ තබලා ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් උඩට පොලිතින් බෑගේ උසලා අරගෙන අර පස් ප්‍රමාණය දාලා හොඳට තද කරන්න පුළුවන්. ඒක තද කරලා අන්තිමට අපිට සිද්ධ වෙන බඳුන සම්පූර්ණ පුරවන්නේ නැතුව අඟලක් විතර ඉතුරු වෙන්න පස් පුරවන. ඕනම වෙලාවක පැලයක් සිටවලා අනිවාර්යෙන් වතුර ප්‍රමාණයක් දාන්න. මොකද අපිට ඒක තමයි වැදගත් වෙන්නේ. බඳුනක පැලයක් හිටවුවා නම් අනිවාර්යෙන් ජල සම්පාදනය ඒ වෙලාවේ සිද්ධ වෙන්න ඕනේ. ඒතකොට තමයි මේ පරිසරයට ඒක හුරු වීම ක්‍රමවේදය බලපාන්නේ.